විද්‍යාලංකාර මහා පිරිවෙනේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී ගෞරවහර අපේ ලියංගහවල පඤ්ඤාසේකර පණ්ඩිත හාමුදුරුවෝ කාව්‍ය රචක පණ්ඩිත හාමුදුරුවෝ ඉතින් කාල වේලාව ගත වෙන හින්දා වැඩි විස්තරයක් සඳහන් කරන්නේ අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේට නැවතත් අවස්ථාව සලසා දෙනවා මාර්ගගත ගැනීම කටයුතු සම්පූර්ණත්වයට පත් කරන්නට. බොහොම පින් අපේ පණ්ඩිත හඳුනේ ඔබ වහන්සේලාමට කියන්න පුළුවන් මේ සටහන කොතනද ඉවත් වුනේ කියන එක. අපේ හාමුදුරු නමක් මම හිතන ස්ක්‍රීන් එක පේනවද මගේ? පේනවා හාමුදුරු. මේකද කොයි හරි ද හාමුදුරුනේ මම ඉවත් වුනේ මට මම අට්ට කතා හරියදනේ හරි හොඳ. එතකොට අට්ට කතාවන් අතර දැන් අපි සාකච්ඡා කරගෙන ආපු විදිහට සිංහල භාෂාවෙන් රචනා වෙලා තිබුණ ඒ හෙළ අටුවාවන් පසුකාලීනව පාලි භාෂාවට පරිවර්තනය වීමත් සමගම ටිකෙන් ටික ටිකෙන් ටික ඒ හෙළ අටුවාවන් අපේ සිංහල සාහිත්‍ය තුළින් ඉවත් වෙලා යන්නට යෙදුණා. ඒ නිසා සිංහලයන් විසින් මේ අට්ටකතාවන් පරිශීලනය කිරීමේදී විවිධාකාර වූ ගැටලු වලට මූණ පෑමට සිද්ධ වෙනවා. ප්‍රධාන ගැටලුවක් හැටියට අපි දැක්වුවොත් එහෙම ඒ ප්‍රධාන කාරණයක් හැටියට දැක්වුවොත් එහෙම පාලි භාෂාව පිළිබඳව හසල දැනුමක් නොතිබුණු අයට පාලි භාෂාවේ වචන පිළිබඳව අවබෝධයක් දැනුමක් නොතිබුණු අයට ඒ යම් යම් පදයන් තේරුම් ගැනීමට තිබුණු නොහැකියාව නිසා ඒ ගැටලු සහිත පදවලට අර්ථ සපයමින් තේරුම් සපයමින් ගැටපද විවරණයන් නිර්මාණය කරන්නට යෙදුණා. ඒ විදිහට නිර්මාණය කරපු තවත් කෘතියක් තමයි මේ දම්පියා අටුවා ගැටපදේ කියලා කියන්නේ. එතකොට ඔබ වහන්සේලා දන්නවා ධම්මපදේ මූලික කරගෙන ලියන ලද ධම්මපදට්ට කතාව. ඒ ධම්මපදට්ට ඒ අට්ට කතාව බුද්ධඝෝෂ හාමුදුරන් විසින් පාලි භාෂාවට පරිවර්තනය කරලා තිබුණාට පස්සේ එතෙක් කල් ඒ දේ හඳුනා ගැනීමට නොහැකියාවක් තිබුණු සිංහල භාෂාව ව්‍යවහාර කරන පාලි භාෂාව පිළිබඳව හසල දැනුමක් නොතිබුණු අයගේ පහසුව පිණිස පස්සන කාශ්‍යප මහරජතුමාණන් විසින් මේ පාලි ධම්මපදට්ට කතාව ආශ්‍රය කරගෙන සිංහල ධම්මපද අටුවාව එහෙම නැත්නම් එහෙම දම්පියා අටුවා ගැටපදයේ සිංහල භාෂාව ඔස්සේ මේ පරිවර්තනය කරමින් ඒ කාර්ය සිද්ධ කරන්නට යෙදුණා. මම ඔබ වහන්සේලාට ගිය සතියේ ලබා දීපු සටහනේ ඔබ වහන්සේලා බැලුවා නම් හමු වෙන්නට ඇති. එතනදී මේ රජතුමා දක්වලා තියෙන යම් යම් කොටස් තත්කාලීන වූ දම්පියා අටුවා ගැටපදයන් වල තිබුණු යම් යම් වැරදි දේවල් පෙන්නලා දෙමින් තමයි ඒ රජතුමා මේ කෘතිය සම්පාදනය කරලා තියෙන්නේ. එතනදී අපට ලබාගත හැකි ප්‍රධානම ඉගෙනීම තමයි ඒ රජතුමා මේ දම්පියා අටුවා ගැටපදේ රචනා කරන කොටත් එහෙම නැත්නම් ඊට පෙරත් ධම්මපදට්ට කතාවට යම් යම් ගැටපද විවරණයන් සම්පාදනය වෙලා තිබුණා කියන කාරණේ. නමුත් වර්තමානයේ වෙනකොට ඒ දේවල් අපට ලබා ගැනීමට අපට ඒ දේවල් පරිශීලනය කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ධම්මපදට්ට කතා දම්පියා අටුවා ගැටපදේ යම් යම් තැන්වල තියෙනවා මේ කෘතියේ එහෙම නැත්නම් මේ අට්ට කතාවේ මේ ගැටපද විවරණේ තියෙන මේ ඡේදය වැරදි ඒක මේ විදිහට එන්න ඕනි කියලා මේ රජතුමා දක්වලා තියෙන නිසා අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. මේක නෙමේ පළවෙනියටම රචනා වෙච්ච ගැටපද විවරණය. නමුත් සාර්ථකව රචනා වුණු ගැටපද විවරණයක් හැටියට අපට මේ කෘතිය තවත් පැත්තකින් වටිනාකමක් ලැබෙනවා. දැන් අපි කරගෙන ආපු සාකච්ඡාවේදී එතකොට මේ දම්පියා අටුවා ගැටපදේ කියන එක කුමන ආකාර ඔස්සේද වටින්නේ එහෙම නැත්නම් ප්‍රමුඛස්ථානයක් ලබා ගන්නේ කියන එක පිළිබඳව අපට අවබෝධයක් ලැබුණා. සරලව කිව්වොත් එහෙම සිංහල භාෂාවේ ක්‍රමික විකාශය පිළිබඳව යම් කිසි කෙනෙක් හදාරනවා නම් එහෙම ඒ අයට පරිශීලනය කිරීමට තරම් වටිනා කියන ග්‍රන්ථයක් තමයි මේ දම්පියා අටුවා ගැටපදය. තවත් පැත්තකින් සිංහල භාෂාවේ ආරම්භය සහ සිංහල ජාතිය කියන ඒ ජාතියේ ආරම්භය පිළිබඳව කාරණාවන් අන්තර්ගත කරලා තියෙන කෘතියක් හැටියට මේ දම්පියා අටුවා ගැටපදයේ සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම ඒ යුගයන්වලදී භාවිතා කරන ලද
බස්වහරවන් පිළිබඳව භාෂා භාවිතයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට තවත් පසකින් මේ දම්පිය අටුවා ගැටපදය ඉමහත් සෙහි බලපාන. ඊට අමතරව අපේ සිංහල සාහිත්‍යයෙන් සහ මේ අපේ බෞද්ධ සාහිත්‍යය තුළින් ගිලිහිලා ගියපු හෙළටුවාවන්වල අන්තර්ගත වෙලා තියෙන යම් යම් පාඨයන් අපට මේ දම්පිය අටුවා ගැටපදය තුළින් හමුවන නිසා අපට තවත් පසකින් දම්පිය අටුවා ගැටපදය වටිනා කියන කෘතියක් බවට පත් වෙනවා. මේ විදිහට අපි සරලව ගත්තොත් එහෙම සිංහල භාෂාවේ ඓතිහාසිකත්වය විමර්ශනය කරන ඕනෑම අයෙකුට දම්පිය අටුවා ගැටපදයෙන් ලැබෙන්නේ කියලා නිම කරන්නට බැරි තරම් පිටුවාලක්. ඉතින් පුරාණ හෙළටුවා පාඨ කීපයක්ම මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා කියලා මම මුලින් සඳහන් කළා. මෙතනදී ඒ දේවල් පිළිබඳව දක්වලා තියෙනවා. අප්පමාදහි පණ්ඩිතා ජිතේ අප්පමාදම්හි පණ්ඩිතා යෝගෝ වාදානකේ උපද්දවාහි නමේ සාමාවතියා වත්තු නාම පඨමකි සා ලක්ඛික සිප්පේයත් මාස්සේ පුප්පේ පුප්පා කුසල මේ ආදී විදිහට මේ දක්වලා තියෙන පාඨයන් ටික සියල්ලම පිළිගැනීමට ලක් වෙලා තියෙන මේ දේවල් හෙළටුවා වලින් උපුටාගත් පදයන් හැටියට ඒ ඡේදයන් හැටියට. එතකොට ඒ පාඨයන් පිළිබඳවත් ඔබ වහන්සේලාගේ අවධානය යොමු කරන්න ඔබ වහන්සේලා ඒ දේවල් අඩුම තරමින් හතරක් පහක් හෝ මතකයේ තබා ගන්න විභාගයට අනිවාර්යෙන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔබ වහන්සේලාට එතකොට පිළිතුරු සැපයීමේ හැකියාව තියෙනවා. දැන් එක පැත්තකින් මේ පැත්තකින් අපට ප්‍රධාන වශයෙන්ම ඒ විදිහට හෙළටුවාවල තියෙන පාඨයන් පිළිබඳව තොරතුරු අන්තර්ගත වෙලා තියෙන නිසා දම්පිය අටුවා ගැටපදයේ වැදගත්කමක් උසුරනා වගේම තවත් පසෙකින් පාලි භාෂාවේ තත්සම වචන ඒ විදිහටම භාවිතා කරලා තියෙන කෘතියක් හැටියටත් මේ දම්පිය අටුවා ගැටපදයේ මේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකට සරල උදාහරණ ටිකක් ධම්මපද මෝහ ලෝක මහා පටිපක්ක අත්තවන්නනා ඉද්දිවිද ඥාන කියන මෙන්න මේ ආදී උදාහරණයන් බැලුවොත් එහෙම මේ දේවල් මේ දම්පිය අටුවා ගැටපදයේ තුල ඒ විදිහටම පාලි භාෂාවේ පාලි තත්සම පද ආකාරයෙන්ම නිර්මාණය කරලා අතුලත් කරලා තියෙන අන්තර්ගත කරලා තියෙන ඒකත් තවත් එකක්. එතකොට ඔබ වහන්සේලා මතක තියාගන්න සරලව පළවෙනියට තමයි හෙළටුවාවල තියෙන පාඨයන් අන්තර්ගත වෙලා තියෙනවා. දෙවන කාරණේ තමයි පාලි තත්සම වචනයන් එලෙසින්ම මේක ඇතුලේ භාවිතා කරලා තියෙන ඒහා සමානවම ඒ වගේම තවත් එකක් තමයි සිංහල භාෂාවට මේ මාතෘභාෂාවන් වශයෙන් පාලි භාෂාව සහ සංස්කෘතය ඇසුරෙන් පෝෂණය වුණා කියන එකට උදාහරණත් අපිට මේක ඇතුලේ ලබා ගන්න පුළුවන්. ඒකට මෙතන උදාහරණ කිහිපයක් තියෙනවා. ඊට අමතරව මම අර ඩීබී ජයතිලක මහත්මයාගේ සංස්කරණයේ තියෙන පාඨයන් මම දක්වලා තියෙන එතනත් උදාහරණ බලන්න පුළුවන්. අපි සරලව පළවෙනි උදාහරණය බැලුවොත් එහෙම ජුරක් හෝ පාලි සහ සංස්කෘත භාෂාවල මාතෘත්වය ලැබිලා කොහොමද සිංහල භාෂාව ගොඩනගුණේ කියන එකට සරලවම ලබා ගත හැකි උදාහරණ. ආචර්යා කියන පදය ක්‍රමිකව අචරිය අජුරු ඇජුරු ඇදුරු ආදී වශයෙන් ව්‍යාප්ත වෙලා ආපු ආකාරය පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි දැන් වර්තමානයේ වෙනකොට මේ තත්ත්වයන්ගේ නත්මෙදිලා නැවත අර පරණ ස්වරූපයටම ගිහිල්ලා අපි ආචාර්ය කියන තත්ත්වයට නැවත සංස්කරණය කරගෙන තියෙනවා. එතකොට සිංහල භාෂාව ඒ විදිහට තමයි විකාශනය වෙමින් පැවතිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කෘතියේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඇතැම් තැන ගැටලු පදවලට සිංහලෙන් අර්ථ විවරණය කරන කතුවරයා එබඳු ගැටලු පදවලට පාලියෙන්ම අර්ථ විස්තර කෙරේ. දැන් සිංහල භාෂාවෙන් අර්ථය පහදලා දීලා ඊට අමතරව පාලි භාෂාවෙන් ඒ අර්ථය නැවත විස්තරාත්මකව දක්වලා තියෙනවා. ඒකට අපි උදාහරණයක් බලුවොත් එහෙම ලෝකන්ත දස්සිනා ලොවක් දක්නබුහු විසින් කියලා දක්වලා නැවත පාලි භාෂාව තුළින් ඒකේ අර්ථය විස්තර කරනවා. ලෝකන්තං පස්සතීති ලෝකන්තේ දස්සි මේ ආදී විදිහට මේ කතුවරයා අනුගමනය කරපු තවත් ක්‍රමවේදයක් තමයි. එතකොට සිංහල භාෂාවේ සිංහල භාෂාව භාවිතා කරන අයගේ දැනුම උදෙසා ඒකට අදාළව පාඨය ලබා දීලා ඒට අදාළ අර්ථය තේරුම් කරලා දීලා ඊට අමතරව නැවත වතාවක් පාලි භාෂාව තුළින්ව ඒකේ අර්ථය විස්තර කරන විස්තරාත්මකව අර්ථය දක්වන. එතකොට එක පැත්තකින් ඒක අර්ථය අවබෝධ කරගන්නා වගේම පාලි භාෂාව පිළිබඳව දැනුමක් ලබා ගැනීමටත්
ඒ කෘතිය පරිශීලනය කරන අයට ඒකෙදි උපකාරී වෙනවා. ඉතින් ගැටපද විවරණයක් නිර්මාණය කරනවා කියලා කියන්නේ භාෂාව පිළිබඳ එක භාෂාවක් පමණක් නෙවෙයි භාෂාවන් සමූහයක් පිළිබඳව ඒ භාෂාවල ව්‍යාකරණමය ලක්ෂණයන් පිළිබඳව හසල අවබෝධයක් පුළුල් දැනුමක් ලබාගෙන කළ යුතු කාර්යයක්. ඉතින් ඒ රජතුමා තුළ පස්වන කාශ්‍යප මහ රජතුමා තුළ සිංහල භාෂාව වගේම පාලි සංස්කෘත ආදී භාෂාවන් පිළිබඳව ඒ භාෂාවල ව්‍යාකරණමය ලක්ෂණයන් පිළිබඳව කොයිතරම්නම් හසල දැනුමක් තිබුණාද කියන එකට අපට මේ කෘතියෙන් ලබා ගන්නට තියෙන්නේ විශාල වූ උදාහරණ රාශියක්. ඉතින් ඒ වගේම තමයි යම් පාලි වචන විස්තර කිරීමේදී පාලි භාෂාවෙනුත් ඒ වගේම සිංහල භාෂාවෙනුත් ව්‍යාකරණ අනුගතවද විස්තර කරනවා. දැන් අර මම මුලින් සඳහන් කරපු කාරණය එතකොට එක භාෂාවකට පමණක් සීමා වෙන්නේ නැතුව භාෂාවන් සමූහයක භාෂා ලක්ෂණ වගේම ව්‍යාකරණමය ලක්ෂණයන් පිළිබඳවත් මේ රජතුමා විස්තර කරලා තියෙනවා. සිරීමතෝ සිරි ඇතියහ සැපත් ඇතියහ යුහුසේ සැපත් සතර ඥාන පහන් අනුභව රුහු විසින්. ඒ සාමාන්‍යයෙන් සිංහලෙන් සහ මේ සිරීමතෝ ඔන්නේ කියන පාලි පදය සිංහල භාෂාවෙන් දක්වලා තියෙනවා. ඊට අමතර ව්‍යාකරණ වලට පිළිබඳව දක්වලා තියෙන උදාහරණයක් දැක්වුවොත් එහෙම ඊකාර ගතානු රක්ෂණ සඳහා දිගි ඊකාරය ගතාවේ ආරක්ෂාව සඳහා දීර්ඝ වූයේ. දැන් මෙතනදී මේ රජතුමා දක්වනවා මේ ගාතාවක් ගත්තොත් මේකේ ඊකාරය එදිලා තියෙන්නේ කුමක් නිසාද? ගාතාවේ ආරක්ෂාව. එමන්නත් දැන් අපි සාරලෝකුවොත් එහෙම ගාතාවේ තියෙන ඒ අලංකාරත්වය උදෙසා ගාථාවේ පැවැත්ම උදෙසා තමයි ඊකාරය දීර්ඝ කරලා තියෙන්නේ. මේ විදිහට ව්‍යාකරණානුකූලව පවා ගැටපද විවරණය තුළදී ඒ අරුත් ගන්වලා තිබීමට තරම් මේ රජතුමාගේ භාෂා ඥානය සහ ව්‍යාකරණ ඥානය දියුණු වෙලා තියෙනවා. දැන් සරලව නැවත මුලින් කියපු ටික ඔබ වහන්සේලා නැවත වතාවක් මතක් කරගත්තොත් එහෙම අර හෙඩටුවාවල දේවල් ඒ වගේම සමෝචන භාවිතය පාලි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් අර්ථ විවරණයන් දක්වලා තිබීම ඒ වගේම ව්‍යාකරණමය වූ ලක්ෂණ දක්වලා තිබීම මෙන්න මේ ආදී කියන කාරණාවන් ටිකමක් ගන්නවා. ඒ වගේම ඊට අමතරව සිංහල භාෂාව සැකසීමට පදයන් බිඳගත් අපි සඳහන් කරන තද්භව කියලා මේ වචනය. එතකොට මේ විදිහට පදයන් බිඳගත් ආකාරයත් මේ සුත්‍රයේ යම් යම් තැන්වලදී අපි එනවා. මෙතන මේ සරලව දක්වලා තියෙන ටිකයි ඔබ වහන්සේලාගේ අවබෝධය පිණිස ඔබ වහන්සේලා මේ කෘතිය පරිශීලනය කරනකොට ඒ දේවල් නැවත හමු වෙලා ඒ හමු වෙන දේවල් සටහන් කරලා තබා ගත්තොත් එහෙම ලොකු දැනුමක් ලබා ගත හැකි වෙයි. අංජලි කියන මේ පදය බිඳගෙන ඇඳිලි ඇඟිලි වශයෙන් ඉන්ද්‍රකිහිල කියන එක ඉදු කිල් කියලා සිංහල භාෂාවට බිඳගෙන තියෙනවා. කජ්ජෝපනක කියන එක කදපනවුන් කදපැනියා කණාමැදිරියා කියලා වර්තමානිත් අපි භාවිතා කරන කණාමැදිරියා කියලා ඒ විදිහට බිඳගෙන තියෙනවා. කෝටි කියන එක කෙල කියලත් අඤ්ඤමඤ්ඤං වර්තමානය කරනකොට අප බිඳගෙන අනං මනං කියලා භාවිතයට ගන්නවා. නංගුට්ටං නගුට පාටිහාරි පෙළහර දැන් මේ පාටිහාරි එහෙම නැත්නම් පෙළහර කියන එක අපි වර්තමානයේදී ඇත්තටම භාවිතයට නොගැනෙන තරම් පෙළහර කියන වචනේ තියෙනවා. නමුත් අර ඒක අවශේෂව වර්තමානයේදී වැඩි වශයෙන් බහුලව භාවිතා වෙන්නේ නැහැ. ඊට අමතරව පටික්කේප පිළිකෙව් දැන් මේ තියෙන වචන ටික බලද්දී ඔබ වහන්සේලාට අවබෝධයක් එන්න ඕන මේ වචන අපි වර්තමානයේදී මේ භාවිතා කරන වචන කොයිතරම්නම් පුරාණ කාලයක් තිස්සේ සිංහල භාෂාව ඇතුලේ විරාජමාන වෙමින් භාවිතයට ගැනීමෙන් එක එක මේ වෙනස්කම් වලට භාජනය වෙමින් පැවතිලා තියෙනවාද කියන කාරණය. එතකොට ක්‍රිස්තු වර්ෂ 900 ගණන් වල ඉඳලා වර්තමානයේ වෙනකොට 2000 ගණන් වෙනකොට මේ වචන කොයි විදිහට වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවාද කියන එක පිළිබඳව අපිට එක පැත්තකින් අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ තුලත් මේ විදිහට ඒ වචනයන් භාවිතා කිරීම සඳහා මූලිකම අවධියේදී මෙවැනි රජවරුන් විසින් තමන්ගේ කෘතිවලට ඒ වචන බිඳලා අරගෙන කොයිතරම් දුරට සිංහල භාෂාව පෝෂණය කරලා තියෙනවද කියලා අපිට අනිත් පැත්තෙන් තොරතුරු එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ කෘතිවලට ඒ වගේ වචන එකතු කරගෙන භාෂාව ගොඩනගපු නිසා තමයි සිංහල භාෂාව
වර්තමානයේ වෙනකොට මේ තරම් දියුණු තත්ත්වයක තියෙන සිංහල භාෂාව අපි මේ තරම් ලස්සනට හැසිරවීමට හැකියාවක් ලැබිලා තියෙන්නේ මේ විදිහට සිංහල භාෂාව සැකසීමට සිංහල භාෂාව ගොඩනැගීමට මෙවැනි කෘතිවලින් ලැබිලා තියෙන අපරිමිත වූ මේ පිටුවහල නිසා පිටු බලය නිසා ඉතින් මේ කාරණාවන් ටික ඔබ වහන්සේලා අනිවාර්යයෙන්ම මතකයේ තබා ගන්න ඒ දීලා තියෙන උදාහරණයන් මතකේ ධාරණය කර ගන්නා වගේම ඊට අමතරව ඔබ වහන්සේලාට මේ කෘතිය පරිශීලනය කරනකොට ඒ ඇතුළෙන් ලැබෙන උදාහරණ ඒ වචන පිළිබඳවත් අවධානයක් යොමු කරලා ඒ දේවලුත් ඔබ වහන්සේලා සටහන් කර ගන්න කියලා මේ අවස්ථාවේදී මතක් කරනවා. දැනට මේ කරපු කොටස් දෙකේදී මේ පිටු දෙකේදී ඒ සාකච්ඡා කරපු දේවල් වල නොතේරුණු තැනක් හරි මොකක් හරි ගැටලුවක් ඔබ වහන්සේලාට තියෙනවද? වැහෙනව නේද? ඇහෙනතුරු එහෙම විශේෂ කාරණාවක් නැහැ තේරෙන්නේ නැති එක. ගැටලුවක් නැහැ නේද ඔබ වහන්සේලාට? නැහැ. අපි දැන් මෙතනින් පහලට අපි උද්ෘත්ත යටතේ දක්වලා තියෙන උපුටලා දක්වලා තියෙනවා සිංහල භාෂාව තුළදී මේ මම මුලිනුත් සඳහන් කළා දම්පි අටුවා ගැටපදයට සංස්කරණයන් තුනක් ප්‍රධාන වශයෙන් සංස්කරණයන් තුනක් අපට හමු වෙනවා කියලා. මේකෙන් ඔබ වහන්සේලාට පුළුවන් නම් ඒ කෘතිය කියවන්න දම්පි අටුවා ගැටපදය කියලා මේ සංස්කරණයක් කරන 1932 දී ඩී.බී. ජයතිලක මහත්මයා විසින් ඉතින් එතුමා විසින් ඒ සංස්කරණය කරපු දම්පි අටුවා ගැටපදයේ පෙරවදන තුළ මේ දම්පි අටුවා ගැටපදයට අදාළව කාරණාවන් ඉගැන්වීම් රාශියක් දක්වලා තියෙනවා. ඒ අතරින් කිහිපයක් තමයි මම මේ සටහනට අද මේ උපුටලා දක්වලා තියෙන ඔබ වහන්සේලාගේ දැනුම උදෙසා අපි ඒ දේවල් සාකච්ඡා කරමු. ඊට අමතරව මම ගිය සතියේ දීපු සටහන ඇතුළත් යම් යම් කාරණාවන් උපුටලා දක්වලා තිබුණා. තවත් විශාල කාරණාවක් තියෙනවා. බොහන්සේලා ඒ කෘතියත් පරිශීලනය කළොත් එහෙම තවදුරටත් ඒ දැනුම වැඩි දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මුලින්ම සාකච්ඡා කරපු විදිහටම අපි සරලව බැලුවොත් එහෙම පාලි භාෂාවෙන් තියෙන මේ වචනවලට තේරුම් ලබා දීම සඳහා තමයි මේ සිංහල භාෂාවෙන් යුක්තව සිංහල භාෂාවේ සිංහල වචන භාවිතා කරලා මේ ගැටපද විවරණය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කතා වස්තුන් වල නාමයෝ සමහරක් සිංහල භාෂාවෙනුත් සමහරක් පාලි භාෂාවෙනුත් යොදාගෙන තියෙනවා. දැන් අපි මුලින් කරපු උදාහරණ ඒ උදාහරණ හමු වුණා. සිංහල සහ පාලි කියන මේ වචන දෙකම භාෂා දෙකේම වචන කොහොමද භාවිතයට අරගෙන තියෙන්නේ. ඉතින් මේ ගැටපදයේ විශේෂ අංගයක් වුණු මේ භාෂා සම්මිශ්‍රණයට හේතුව කුමක්දයි නිශ්චිත වශයෙන්ම කීමට හැකියාවක් නැහැ. මේ පොත ලියන ලද කාලයේ පාලි සිංහල භාෂාද්වයම එක ලෙස භාවිත වූ බැව් පමණක් එයින් සිතාගත හැකියන්න. එතුට අපට මේ කෘතිය ඇතුළෙන් ලැබෙන තවත් ප්‍රධාන වූ ඉගැන්වීමක් තමයි මේ කෘතිය රචනාවන කාලයේදී. දැන් අපි වර්තමානය වෙනකොට ලංකාව ඇතුළෙදී දමිල සහ සිංහල භාෂාව භාවිතා වෙනවානේ. නමුත් ඇත්තටම සිංහල කතා කරන බහුතරයක් දෙමළ භාෂාව සහ සිංහල භාෂාව එකට භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම දමිල භාෂාව භාවිතා කරන බහුතරයක් දමිල සහ සිංහල කියන භාෂාව එකට භාවිතා කරන්නේ නැහැ. හැබැයි ඒ දෙගොල්ලම තමන්ගේ මාතෘභාෂාවත් සමග ඉංග්‍රීසි භාෂාව භාවිතා කරනවා. සිංහල භාෂාව කතා කරන අය සිංහල සහ ඉංග්‍රීසි කතා කරනවා. දමිල භාෂාව කතා කරන අය දමිල සහ ඉංග්‍රීසි කතා කරනවා. ඒ වගේම කාරණයක් තමයි මෙතනදිත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය සිංහල භාෂාව භාවිතා කරපු අය සිංහල භාෂාව වගේම පාලි භාෂාවත් එකසේ භාවිතා කරපු නිසා තමයි මෙතනදී මතයක් පළ කරන්නේ ඩී.බී. ජයතිලක මහත්මයා විසින්. ඒ කාලේ වෙනකොට සිංහල සහ පාලි කියන දෙකම එකසේ භාවිතා කරපු නිසා එකසේ මේ ව්‍යවහාර කරපු නිසා තමයි මේ කෘතියේ යම් යම් තැන්වල පාලියෙනුත් තවත් තැන්වල සිංහල භාෂාවෙනුත් ඒ අර්ථ විස්තරයන් දක්වලා තියෙන්නේ කියලා. මේ සන්නේ කීප පළකම මහාටුවාවෝ හෙළටුවා නමින් දක්වන ලද පුරාණ සිංහල අටුවාවෙන් උපුටාගත් පාට දක්නා ලැබේ. මම ඔබ වහන්සේලාට මුලින් මේ දේවල් සඳහන් කළා. මෙතන මේ දක්වලා තියෙනවා ඒ අටුවාවලින් උපුටා අරගෙන තියෙන කාරණාවන් පිළිබඳව අටුවාවලින් ලබාගෙන තියෙන දේවල් පිළිබඳව. ඉතින්
හැබැයි මෙතනදී අපි බලන්න ඕනි තවත් කාරණයක් තමයි මේ පාට සියල්ලක්ම පාහේ කාලාන්තරයෙන් ජනිත දෝෂයෙන් දූෂිත බැවින් එයින් ගත හැකි ප්‍රයෝජනය ස්වල්ප බැව් කිව යුතුය. දැන් අපිට මේ යම් කිසි දහම් පදයක අර්ථය ලබා ගැනීමට තරම් මෙතන මේ දක්වලා තියෙන අටුවා පාඨවල තියෙන තේරුම් ටික දියුණු තත්ත්වයක නැහැ. නමුත් අපට අටුවාවල හෙළටුවාවල මේ විදිහට සඳහන් වුණා කියලා අපිට යම් කිසි දෙයකට සාධක සැපයීමට පමණයි මේක ප්‍රමාණවත් වෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ ත්‍රිපිටකය පරිශීලනය කරන අවස්ථාවක නොතේරුණු වචනවල අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ වචනයන් භාවිතයට ගැනීමේ හැකියාවක් නැහැ. මොකද මේ දේවල් සම්පූර්ණයෙන්ම පරිපූර්ණ නැහැ. ඒ වගේම කාලානුරූපීව මේවා වෙනස් වෙලා තියෙන නිසා අපිට අර ඒ තුළින් ලබා ගන්න පුළුවන් අර්ථ විවරණමය දායකත්වයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අපට පෙළටුවා කියලා ඒ සාහිත්‍යයක් අපේ සිංහල සාහිත්‍යය ඇතුළේ තිබුණා. ඒකට අදාළ සාධක මේ තමයි කියලා අපිට පෙන්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සිංහල භාෂාවේ සංවර්ධනය පිළිබඳ කරන පරීක්ෂණයකදී දම්පියා අටුවා ගැටපදේ භාෂා රීති අතිශයින්ම ප්‍රයෝජනවත් වන බැව් මේ කාරණාවලට අනුකූලව අපිට අවබෝධ කරගන්න පුළුවන්. කොයි විදිහටද සිංහල භාෂාවේ සංවර්ධනයට දම්පියා අටුවා ගැටපදය ඉවහල් වෙලා තියෙන්නේ කියලා මේ දක්වලා තියෙන උදාහරණ ආදී දේවල් වලදී ඔබ වහන්සේලාට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ග්‍රන්ථය ඇතුළේදී අපට වර්තමානයේ භාවිතා කරන සිංහල භාෂාවේ තියෙන අකුරක් තමයි ද කාරය කියලා තියෙන්නේ. වර්තමාන විවහාරයේට විවහාරයේ ද කාරය වෙනුවට ජ කාරය ඒ කාලයේදී භාවිතයට අරගෙන තියෙනවා. ඒක අපිට සිකවලඳ හා සිකවලඳ විනිස කියන කෘති ඇතුළේදී හමු වුණා. ඒ වගේම මේ දම්පිය අටුවා ගැටපදය ඇතුළේදීත් අපට ඒ දේම හමු වෙනවා. බෙහෙත් කියලා දැන් අපි වර්තමානයේදී බෙහෙත් අල්ත යන්නෙන් ඉවර කරන්නේ. නමුත් ඒ කාලේදී බෙහෙජ් මේ විදිහට මේ උදාහරණ ටික මෙතන තියෙනවා. මම වේලාව යන නිසා ඒ උදාහරණ ටික මේ පැහැදිලි කරන්නේ නැහැ, කියන්නේ නැහැ. ඔබ වහන්සේලාට මේ සටහන ලැබුණාට පස්සේ මේක බලන්න, මේ උදාහරණ ටික කියවලා ඒ දේවල් මේ අවබෝධයට ලබා ගන්න. දැන් එතනින් පහළට බැලුවොත් එහෙම මේ නිදර්ශන පාඨ ගැන විමසා බැලීමේදී මේ ජකාර ප්‍රයෝගයේ බොහෝ තැනෙකි ප්‍රකෘති වශයෙන්ද සමහර තැනක ආදේශ වශයෙන්ද එදී තිබෙන බැව් හැඟේ. බෙහෙච් තජෙහිච් ප්‍රජන යන ශබ්දයන්ට ප්‍රභව වූ භේසජ්ජ පජ්ජ පූජන යන මාගද ශබ්දයන්ද ජකාර යුක්ත බැවින් මේ පාඨවල ජකාර ප්‍රයෝගයේ ප්‍රකෘති වශයෙන් එදී තියේ. හරි, දැන් මෙතනදී අපි ලබාගත යුතු ප්‍රධානම අවබෝධය තමයි මාගදී භාෂාවෙන් තිබුණු යම් යම් වචන සිංහල භාෂාවට බිඳගැනීමේදී බෙදාගෙන මේ බිඳගෙන සිංහල භාෂාවේ ඉදිරියට පවත්වාගෙන යෑමේදී ඒ වචන ගොඩනැංවීම සඳහා අර මාගදී ප්‍රකෘතිය ඒ විදිහටම යොදාගෙන තියෙනවා කියන එකට හොඳම උදාහරණය තමයි ඒක. දැන් ඒ තත් සම වශයෙන් නෙමෙයි ගන්නේ, තත් භව වශයෙන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බෙහෙසජ්ජ කියන එක නෙමෙයි ගන්නේ, බෙහෙජ් කියලා සකස් කරගන්නවා. එහෙම සකස් කර ගැනීමේදී අර පදයේ අන්තර්ගත වෙලා තිබුණු ජකාරාදී ඒ ප්‍රකෘති රූපයන් ඒ විදිහටම යොදාගෙන සිංහල භාෂාවට ඒ වචනයන් බෙදාගෙන තියෙනවා. ඒ කාරණේ ඔබ වහන්සේලට අවබෝධ වුණාද, පැහැදිලිද කියපු දේ? පැහැදිලි නේද? සිංහල භාෂාවට එතකොට යොදා ගන්නකොට අර ඒ තිබුණු වචනය තත් සම වශයෙන් නෙමෙයි තත් භව වශයෙන් බින්දණය කරලා අරගන්නවා. නමුත් අරගත්තට ඒ බින්දණය කරලා ගැනීමේදී අර වචනවල තිබුණු යම් යම් ප්‍රකෘතිමය වූ අක්ෂරයන් ඒ විදිහටම යොදාගෙන තියෙනවා. බෙහෙසජ්ජ බෙහෙජ් ඒ ආදී විදිහට අපිට පුළුවන් මේකේ අවබෝධයක් ලබා ගන්න. කම්වජන් මුජම් යන වචනවල ජකාරයේ කම්ම වාචා මුංචාමි යන මාගද ශබ්දයන්හි පැනෙන චකාරයේ වෙනුවට වැටී තිබෙන්න. එදුර ච වෙනුවට ජ කාරේ යොදාගෙන තියෙන ආකාරය අපිට මුලදිත් හමු වුණානේ ආචාර්ය කියන එකට අජුරු බවට පත් වීම එකක් තමයි. එතකොට ච කාරේ මුල් කාරීන භාගදී භාෂාවන් වල තියෙන ච කාරය ජ විදිහට සිංහල භාෂාව තුළ භාවිතා කරපු බවට අපිට මේ දම්පිය අටුවා ගැටපදයේ තුලදී තොරතුරු ලැබෙනවා. එතනින් අතර වෙන්නේ නැහැ. ඒ ජකාරයේ පසු කාලීන දකාරයේ බවට පත් වෙලා අජුරු කියන කැදුරු බවට පත් වුණා. මේ ආදී විදිහට සිද්ධ වුණු විපර්යාසයන් පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා.
ඉතින් ඒකටම ඒ වගේම තමයි ජූජූ කියන මේකෙත් එහෙමයි මේ ජකාරයත් ඒ ආදී විදිහටම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එසේම මජ්ජතන මජ්ජත් යන මාගද ශබ්දෙහි ජකාරය වෙනුවට කාරයේදීමෙන්ද පළමුවෙන් මජහත්යයි බිඳී පසුව මැදහත් යන වර්තමාන පාඨය ඇති වී ඇත. දැන් මජ්ජත් කියන මේක ගත්තට පස්සේ ඒකදී දැන් අපිට මුලදී හමු වුණේ ජකාරය සාමාන්‍ය අල්ප්‍රප්‍රාණ ජකාරය තමයි ඒ විදිහට භාවිතා වෙලා තියෙන්නේ. නමුත් මෙතනදී මහප්‍රාණ ජකාරය වෙනුවටත් මේ සරල වූ සාමාන්‍ය වූ ජකාරයේදීම මජ්ජත් කියන එක මජහත් කියලා බින්දිලාපු තත් භව වුණු ආකාරයට අපිට උදාහරණ ලබා ගන්න පුළුවන්. මේ දේවල් මේ උදාහරණ සහිතව අපි සාකච්ඡා කරන්නේ ඔබ වහන්සේලාට ඒ උදාහරණයන් උපුටා දැක්වීමේ හැකියාව ලබා දිය යුතු නිසා. දැන් විභාගයට ආවොත් එහෙම මේ දම්පිය අටුවා ගැටපදය තුලින් හෙළිවන සිංහල භාෂාවේ ක්‍රමික විකාශයට අදාළ ඒ කාරණාවන් පිළිබඳව නිදර්ශන සහිතව සාකච්ඡා කරන්න කියලා ආවොත් එහෙම මේ දේවල් අනිවාර්යයෙන්ම අන්තර්ගත කරන්නට ඔබ වහන්සේලා මතක තබා ගත යුතුයි. එතකොට අපිට හමුණා ප්‍රධාන වශයෙන්ම ජකාර භාවිතය පිළිබඳව තමයි වැඩි වශයෙන් මේ කාලයේ තිබුණු මේ භාෂා ව්‍යවහාරයේ පිළිබඳව පරීක්ෂණ කිරීමේදී මේ කෘතිය ඇතුළේදී අපට හමු වෙන්නේ. ඒ නිසා ඒ ලබා දෙන ලද උදාහරණ සහිතව ඒ දේවල් අන්තර්ගත කිරීමට ඔබ වහන්සේලා තේරුම් ගත යුතුයි. ජය ජෝජු ප්‍රථම ජකාරය සජ්ජ සජ්ජර ජුදුල යන පාඨවල ජකාරය ආදේශ වශයෙන් එදී තිබෙන බැව් සැලකිය යුතුයි. මේ ආදේශ විදිය දම්පිය අටුවා ගැටපදය කළ කර්තෘවරයාණන්ගේ ව්‍යභිචාර මාත්‍රයක්ද එසේ නොව ඒ කාලයේ පැවති භාෂා රීතියේ විශේෂ සංගයක්ද යනු ස්ථිර වශයෙන් නිශ්චය කිරීමට උගහට වුවත් දසවැනි සතවර්ෂයට අයත් ශිලාලිපිවලත් සිකවලඳ විනිසාදී තත්කාලීන පොත්වලත් මෙවැනි යෙදුම් දුර්ලභ බැව් කිව යුතුය. දැන් මේ කෘතිය තියෙන තවත් විශේෂත්වයක් අපට හමු වෙනවා. ඒ තමයි දැන් මේ ගැටපද විවරණය නිර්මාණය කිරීමේදී කතුවරයා තමන්ටම ආවේනික ව්‍යාකරණ ක්‍රමවේදයක් භාවිතා කළාද එහෙම නැත්නම් එහෙම තත්කාලීනව සමාජයේ ව්‍යවහාරෝ ව්‍යාකරණ ලක්ෂණයන් වලට අනුකූලව තමන්ගේ මේ කෘතිය ගොඩනැගුවාද කියන පිළිබඳව මෙතනදී යම්කිසි මතගැටුමක් ඇති වෙනවා. දැන් මොකක් නිසාද අපිට ඒ කාලයේ තිබුණු අනිත් කෘතිවලත් මේ භාෂාවම භාවිතා වුණා කියලා අපිට අවබෝධයක් ලබා ගන්න බැහැ. මොකද දම්පිය අටුවා ගැටපදේ හා ඒ එකම කාලේ රචනා වෙච්ච කෘති අපිට හමු වෙන්නේ නැහැ. නමුත් දසවැනි සතවර්ෂයට අයිති ශිලාලිපි සහ සිකවලඳ විනිසාදී කෘති පරීක්ෂණය කරද්දී ඒ කෘතිවල නම් ඔය මුලින් දක්වලා තියෙන ලද කාරණාවන් ඇතුළත් වෙලා නැහැ. ඒ වගේ යෙදුම් දුර්ලභයි. ඒ නිසා අපට එක් පැත්තකින් අදහසක් පළ කරන්න පුළුවන් කතුවරයා විසින් තමන්ටම ආවේනික ව්‍යාකරණමය ක්‍රමවේදයක් ඔස්සේ තමන්ගේ ගැටපද විවරණය ගොඩනගලා තියෙනවා කියලා. එහෙම නැත්නම් එහෙම සාධක රහිත වුණත් අපට මෙතනදී අදහසක් ඉදිරිපත් කරන්නට වෙනවා. ඒ කාලේ තත්කාලීන පැවති ව්‍යාකරණමය ක්‍රමවේද මත පිහිටා තමයි ග්‍රන්ථ කෘතවරයා විසින් දම්පිය අටුවා ගැටපදයේ ගොඩනගලා තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය ව්‍යාකරණමය භාවිතය අරගෙන තියෙන්නේ කියන එක පිළිබඳව. ඇත්තන්හි ප්‍රභවයේ හත්ති කියන එක පිළිබඳව දන්නවා. එතකදුවත් මේ මාගද ශබ්දයන් ප්‍රථමයෙන් සිංහලයට බිඳී ආවේ ඇත් යනුවෙන් නොව හැත් කියා බැව් බොහෝ දෙන නොදෙනති. ඇත් කියන මේ ශබ්දයේ ප්‍රභවය හත්ති කියලා කිව්වොත් ඇත්තටම ඇත් කියන එක හැදිලා තියෙන්නේ ඇත්වලින් නෙමෙයි හැත් කියන කාරණය කියලා ඩී.බී. ජයතිලක මහත්මයා විසින් මේ ප්‍රස්තාවනාවේදී කරුණු දක්වලා තියෙනවා. ඒකටත් උදාහරණ අරගෙන තියෙන්නේ දම්පිය අටුවා ගැටපදයේ තුලින්මයි. එතකොට සිංහල භාෂාවේ ක්‍රමික විකාශනය සිද්ධ වුණු මේ මුල්ම කාලයේදී ඇත් කියන ශබ්දය දම්පිය අටුවා ගැටපදයේ ඇතුළේදී භාවිතා වෙලා තියෙන්නේ හැත් කියන නාමයෙන්. හැත් හැතුන් හැතක් යන මේ ශබ්ද ස්වරූපයෙන්ද විභක්තිවන්තවද දක්නා ලැබේ. හත්ති ශබ්දයෙන් බිඳුණු හැත් යන්නේ කාර්යේ කාලාන්තරයෙන් අනුච්චාරණයට පැමිණීමෙන් වර්තමාන ඇත් ශබ්දයේ සැදුනේ මෙක ලබාවේට ගොස් තිබෙන මෙවැනිම මුල් තත්බව වචන සිංහල භාෂාවේ සංවර්ධනය හා නිරුක්ති සම්බන්ධ පරීක්ෂණයේදී අතිශයින්ම ප්‍රයෝජනවත් බැවින් මේ ගැටපදයේ බෞල වශයෙන් දක්නට ලැබෙන එබඳු පාඨයන් ගැන පොත භාවිත කරන ආධුනිකයන් විසින්
විශේෂයෙන්ම සැලකිය යුතුයි. දැන් අපි මේ මොහොත වර්තමානය දක්වාම අපි භාවිතයට ගන්න වචනයක් තමයි මේ ඇත් කියන ශබ්දය, ඇතා, ඇතුන් ඒ ආදී විදිහට. ඉතින් මේක පාලි භාෂාවෙන් බිඳිලාපු හත්තී කියන ශබ්දයෙන් ආපු එකක් කියලා මේ අපි හිතුවට හත්තී කියන ශබ්දයෙන් බිඳිලාපු එකක් කියලා කිව්වට සිංහල භාෂාවට මේක බිඳිලාවිලා තියෙන්නේ කෙලින්ම හත්තීයක ඇත් වෙලා නෙමෙයි හත්තී කියන ශබ්දය හැත් කියලා තමයි සිංහල භාෂාවට බින්දණය වෙලා තියෙන්නේ බින්දීමට ලක් වෙලා තියෙන්නේ. එතකොට පාලි භාෂාවේ හත්තී කියන තත්සම පදය සිංහල භාෂාවේදී හැත් කියලා තමයි තත්භව වෙලා තියෙන්නේ. ඉතින් කාලානුරූපීව මේක භාවිතා කරනකොට හැත් කියන එකේ හ කාරය ඉවත් වෙලා ඇයන්න බවට පත් වෙලා ඇත් කියලා ඇවිල්ලා තියෙනවා. මේ එක උදාහරණයක් පමණයි. ඒකයි මෙතනදී මේ ඩී.බී. ජයතිලක මහත්මයා කරුණු දක්වලා තියෙන්නේ හැත් කියන මේ ශබ්දය තියෙනවා වගේම ඊට අමතරව තවත් විවිධාකාර වූ වචනයන් තියෙනවා බින්දණය වෙලා තියෙන දේවල්. ඔබ වහන්සේලා මේ කෘතිය පරිශීලනය කරනකොට ඒ දේවල් වලටත් අවධානයක් යොමු කරා වේ කියන බලාපොරොත්තුෙන් තමයි ඒ දේ සඳහන් කරලා තියෙන්නේ. පලාබත්ගල යන පැරණි ආචාර්යවරයෝ පුටභත්ත සෙලයි පාලියට නැගුහ. මෙහි පලා යනු පුට පර්යායයි ගැන්ම ඇතැම් නවීන උගතුන්ට අභිමත නොවේ. එසේ වුවත් පත්ත පුටස්ස අන්තරේ පත්පලා අතුරෙහි න පනායන් තවත්හාය බද්ධ මාලා පුටෝ මෙති සදහස් බයි මත් පලා මල් පලා නොවේ යනාදී මේ ගැටපදෙහි පැනෙන පාටවලින් යතොක්ත පුරාණ පණ්ඩිත මතය සම්පූර්ණයෙන් ස්ථිර වේ. මෙහි පලා යනු පුට පර්යාය වූ පුටක ශබ්දයෙන් බිඳී ආවක් ලෙස ගැනීම යුක්තිතරයයි හඟිමු. දැන් වර්තමාන පණ්ඩිතාරණ අර පූජාවලී කතුවරයන් වහන්සේ දක්වන තැනක් තියෙනවද පලාබත් කර දෙමාල් මහපාය වැඩවසමින් කියලා සඳහන්? ඔව් හඳුරු. දැන් ඒ කාරණය තමයි මෙතනදී තියෙන්නේ මේ පලාබත්ගල කියලා තියෙනවනේ. ඒක වර්තමාන මේ පැරණි ආචාර්යවරු අර විදිහට පිළිගත්තාට වර්තමානයේ වෙනකොට ඒක මේ ඇත්තම අය පිළිගැනීමට මැලි වෙනවා කියන එක තමයි අතන දක්වලා තියෙන්නේ. කියන්නේ පලා කියන මේ වචනේ. පැහැදිලිද වහන්සේට? එහෙම. හරි. අන්න ඒ කාරණේ. දැන් වර්තමානයේදී සිංහල භාෂාව හෝ ඒ අවශේෂ මේ සිංහල සාහිත්‍ය පිළිබඳව දැනුමක් තියෙන අයට මෙතනදී මේ මත ගැටුමක් ඇති වුණාට ඒ කාලේදී කියන්නේ මේ රජවරුන් මේ කෘති නිර්මාණය කරපු වියතුන් තුළ පවා ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නොතිබුණු බවය තමයි පුරාණ පඬිත මතය සම්පූර්ණයෙන්ම තිබුණු බව තමයි මෙතනදී අදහස් දක්වලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. පලාපත්පලා අතුරෙහි මේ විදිහට මේ දක්වලා තියෙන එකේ දැන් මෙතනදී ඇත්තටම ගැටලුව තියෙන්නේ මේ වචනය පිළිබඳව නේ. පුටභත්ත සෙල කියලා මේ පාලියට නගපු එකේ මෙහි පලා කියන එක මේ පුට කියන පර්යාය ගැනීම ගැන තමයි ගැටලුවක් තියෙන්නේ. නමුත් මේ කාරණයම දම්පිය අටුවා ගැටපදෙත් තියෙන මාලා පුටෝ කියලා මේ වගේ තියෙන නිසා ඒ මුල් කාලීනව තිබුණු පාලි භාෂාවෙන් බිඳගත් තත්භව වචනයන් මේ තත්භව වචනයන් සිංහල භාෂාවේ භාවිතයට ගැනීම පිළිබඳව තත්කාලීන ග්‍රන්ථ කර්තෘවරුන් සහ ඊට සමකාලීන ටික ටික ඒ කියන්නේ අවුරුදු 100ක් 200ක් වගේ කාලය ඇතුළත හිටපු අවශේෂ ග්‍රන්ථ කර්තෘවරුන් අතර කිසිම මත ගැටුමක් නොතිබුණු බවටත් අපිට දම්පිය අටුවා ගැටපදේ තියෙන යම් යම් කාරණාවලදී තොරතුරු පැහැදිලි වෙනවා. ඒ කියන්නේ දැන් සිංහල භාෂාව ටිකෙන් ටික ගොඩනැගීගෙන ආපු කාලයක්නේ. ඒ ගොඩනැගීගෙන එද්දී ඒ ගොඩනැගීම සඳහා මූලිකවම කැපවෙලා කටයුතු කරපු ඒ කාලේ හිටපු ග්‍රන්ථ කර්තෘවරුන් අතරවත් ඒ පිළිබඳව මත ගැටුමක් නොතිබුණා නම් මෙහෙම ඒ කට්ටිය විසින් ගොඩනගපු භාෂාව පිළිබඳව පසු කාලීනව ඉන්න වියතුන් කුමන අරමුණකින් ප්‍රශ්න දාගන්නවාද කියන එකත් අපිට මෙතනදී එක පැත්තකින් අහලා බලන්න වටිනවා. මොකද ඒ අයම ගොඩනගපු භාෂාවට ඒ අය තුළම ගැටලුවක් නොතිබුණා නම් එහෙම ඒ භාෂාවෙන්ම භාෂාව පිළිබඳව අධ්‍යයනය කරලා ඒ භාෂාවෙන්ම දැනුම ලබාගත්තට පස්සේ එතන වැරද්දක් දකින්නවාද වැරදි කියලා කියන්න පුළුවන්ද කියනවා නම් එහෙම එතනදී අය අර භාෂාව හරියට ඉගෙනගෙන තියනවාද කියන ගැටලුව පමණයි අපිට මතු වෙන්නේ. ස්වාහං අව ඒතාපිතින් මුචාමහං අචමුජම් අහං අව අව ඉක්ම පැවතිතාක් තෙපුල් සහනෙම් යනාදී පාඨවල අව යන උත්තම පුරුෂාර්ථ වාචී සර්වනාම පදයක් දක්නට ලැබේ.
හිමංග පනනාහං පබ්බ ජිස්සං කවර කරුණෙන් අවු නොපවජ්නෙම් යන පාඨයේ මේ සර්වනාම පදය අව් ඊ පැනේ. දැන් බලන්න පාලි භාෂාවේ තියෙන සර්වනාම පද සිංහල භාෂාවට උත්තම පුරුෂාර්ථ වාචී සර්වනාම පද සිංහල භාෂාවට යොදාගෙන තියෙනකොටත් අව් කියන නාමයේදී දැන් ස්වාහං අව ඒතාපින් පිටින් මේ ආදී විදිහට මාගදී භාෂාවේදී වචන පමණක් නෙමෙයි ඒ වචනවල තියෙන ව්‍යාකරණමය බෙදය ව්‍යාකරණ බෙදය වෙනස් කරන්නේ නැතුව ඒහා සමගාමීවම තමයි සිංහල භාෂාවටත් යොදාගෙන තියෙන බිඳගෙන තියෙන තත්භාව වශයෙන් අරගෙන තියන්නේ කියන එකටත් අපට සාධක හමු වෙනවා මේ දම්පිය අටුවා ගැටපදේ. සරලව ඒක අවබෝධ කරගත්තොත් එහෙම වචන බිඳලා ගත්ත පමණක් නෙමෙයි ඒ වචනවල තියෙන ව්‍යාකරණමය ලක්ෂණයන් වලට කිසිම දෝෂයක් කිසිම හානියක් සිදු නොවන ආකාරයට ව්‍යාකරණමය ලක්ෂණත් ඉස්මතු වන පරිදිම තමන්ගේ කෘතිය තුළ ගැටපද විවරණයේදී ඒ ගැටළු සහිත පදවල තරම් මේ රජතුමාගේ දැනුම පුළුල් වුණා කියන කාරණය අපිට මෙතනදී අවබෝධ වෙනවා. දැනට මේ කරපු දේවල් වලට මෙතනට එනකම් මේ උකුටා දක්වලා තියෙන මේ දේවල් වලින් කියපු ආගෙදී ඔබ වහන්සේලාට මොකක් හරි ගැටලුවක් ආවද? නෑනේ නේද? අපි එන හරි අපි ඉතිරි ටිකට යමු. දැන් මෙතනදී මේ පදයෙහි ප්‍රභවයේ නිශ්චය වශයෙන් දැක්විය නොහැකිවත් එය අම්හ ශබ්දයෙන් බිඳී බැව් සිටිය හැකියි. ඇප් අපි ශබ්දයන්ද මේ අව නොහොත් අව්‍යන්නෙන්ම සෑදෙන බව හැඟේ. දැන් අම්හ කියන ශබ්දය අපි දන්නවනේ වර්තමානයේ අපි පාලි භාෂාව තුළදී මේක භාවිතයට ගන්නවා. ඉතින් මේකෙන් මේ බිඳී මේ පදය ඒකෙම බහුවචන රූපය සහ ඒකවචන රූපය දැන් ඇප් කියන එක සහ අපි කියන එක පිළිබඳව උභහන්සේලාට මතක ඇති බුත්සරණ ඇතුළ බුත්සරණ තුළදී අපට මේ වචනේ හමු වෙනවා. එතනදී ඇත්තටම මේ ඇප් කියන එක භාවිතයට සමහරක් තැන්වල තියෙන ඒක වචන රූපය. සමහරක් තැන්වලදී අපි කියන එක ඒක කොහොමද වර්තමානයේ තියෙන බහුවචන රූපය. හැබැයි මේ ඇප් කියන එක ඒක වචන රූපයෙන් යෙදුණු තැනක් මට මතක විදිහට බුත්සරණ තුළදී එහෙම අපට හමු වෙනවා. ඉතින් ඒකත් ඒ වචනයත් බිඳිලාපු විදිහ තමයි අම්හ කියන ශබ්දයෙන් ආව කියලා තමයි මේ නිගමනය කරලා තියෙන්නේ. ඉතින් මේ අපි ශබ්දයන්ද මේ අව්‍යන්නෙන්ම සෑදුණු බව හැඟේ. තෙප් ශබ්දය හැර තුප් යන මධ්‍යම පුරුෂාර්ථ වාචී සර්වනාම පදයක් පැවතුණු බව තුප තුපට යන විභක්ත්‍යන්ත පදවලින් පැනේ. ස්ත්‍රීලිංගයෙහි තිප් යනුද දක්නා ලැබේ. දැන් මෙතනදී මේ දක්වලා තියෙන උදාහරණ වලදී අපට සිංහල භාෂාවේ ලිංග ભેදයේ පිළිබඳව තත්කාලීනව යෙදුණු වචන මොනවාද කියලා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඔබ වහන්සේලාට මතක ඇති අපි සිකවලඳ විනිස කියන කෘතිය ඇතුළෙදිත් ඒ කරන ලද සාකච්ඡාවලදී අපට හමු වුණා සිංහල භාෂාවේදී කොහොමද මේ පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග කියන මේ වචන වලට මේ මොන වගේ වචනද එකතු කරලා තියෙන්නේ කියන එක. දැන් ඒකටම තවත් උදාහරණයක් අපට දම්පියා අටුවා ගැටපදයේ ඇතුළතදී හමු වෙනවා ලිංග ભેදයට ලිංගමය වශයෙන් පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග වචනවලට කොහොමද මේ සිංහල භාෂාවේ තත්කාලීනව වචනයන් යොදාගෙන තියෙන්නේ කියන එක. ඒකට පුරුෂ ලිංග නම් තුප තුපට කියන මේ පදයන් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රී ලිංග නම් තිප් කියන මේ ආදී විදිහට එක පැත්තකින් ලිංග ભેදයේ වශයෙන් දක්වලා තියෙනවා. ඊට පස්සේ මධ්‍යම පුරුෂාර්ථනේවා. එතකොට ඒ දේවල් මධ්‍යම පුරුෂයට අදාළව තුප මේ ආදී විදිහට උත්තම පුරුෂයේදී ඇප් අපි මේ ආදී විදිහට භාවිතයට ගැනීලා තියෙනවා කියන එක පිළිබඳව පුරුෂාර්ථ වශයෙන් සහ ලිංගමය ස්වරූපයනොත් අපට කාරණාවන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා මේ දම්පිය අටුවා ගැටපදයේ ඇතුළේ තියෙන වචන පරිශීලනය කරනකොට. ඉදානි කතං ජීවිසාමි දැන සම පියවින් මතු ජනුයුම් කීසෙයින් ජෙමි අනාවාස වසන තැනක් නැතියුම් නිරය ගාමිනී නිරයට යනු වියුම් උක්කණ්ඨිතා දැන් භව ගහනෙහි උකටියුම් යන පාඨයන් හිම ශබ්දකාරකෙහි ස්ත්‍රීලිංගික
උම් ප්‍රත්‍යයක් පැනේ. දම්පියාටුවා ගැටපදෙහි හැර මෙකල පවත්නා අන්‍ය කිසිම පොතක හෝ ශිලාලිපියක මේ ප්‍රයෝගය අවිද්‍යාමානයි. දැන් අපි මුලින්දම්ම සාකච්ඡා කරගෙන ආපු විදිහට මේ සිංහල භාෂාවේ ක්‍රමික විකාශනයේ උදෙසා දම්පියාටුවා ගැටපදයේ කොයිතරම්නම් වටිනවාද කියන කාරණයට මම හිතනවා ඔබ වහන්සේලාට මේ උදාහරණේ මැටි ප්‍රමාණවත් තරම් වූ ඒ කෘතියේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න. දැන් තත්කාලීන තිබුණු අන්‍ය කිසිම පොතක හෝ ශිලාලිපියක හෝ මේ නොමැති වූ ප්‍රයෝගයක් අපට දම්පියාටුවා ගැටපදයෙන් ගෙනෙනවා. ඒ තමයි මේ ශබ්දකාරක ස්ත්‍රීලිංගික උම් කියන ශබ්දය පෙනීම. උම් කියන ශබ්දය දැන් වියුම් කියලා තියෙනවා, නැතියුම්, ජෙනුයුම්. ඉතින් මේ විදිහට දක්වලා තියෙන මේ ස්ත්‍රීලිංගික ප්‍රයෝගය උම් කියන ප්‍රත්‍ය දම්පියාටුවා ගැටපදයට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ ප්‍රයෝගය අන්‍යෝ කෘතිවල අවිද්‍යාමාන. දැන් අපි මුලින් සඳහන් කළානේ මේ කෘතියේ කතුවරයාගේම තමන්ටම ආවේනික වූ ක්‍රමවේදයක් ව්‍යාකරණමය ක්‍රමවේදයක් ඔස්සේ හෝ ඒ කාලයේ තිබුණු අවශේෂ ක්‍රමවේදයක් ඔස්සේ කියලා දැනට අපිට හමුවුණු බොහෝ උදාහරණවලදී ඒ තත්කාලීන හෝ ඊට පසු කාලීනව රචනා වෙච්ච කෘතිවල හෝ අවශේෂ තැන්වල ඒවට සමාන වූ උදාහරණයන් ලැබෙන්නේ නැහැ. එතනදී වැඩි වශයෙන්ම අපේ මේ බරතාවයක් තියෙන සාධකයන් වැඩි වශයෙන් බර කතුවරයා තමන්ටම ආවේනික වූ ක්‍රමවේදයකට තමන්ටම ආවේනික වූ ව්‍යාකරණමය ක්‍රමවේදයකුත් අවශේෂ දේවල් වලට අමතරව මේ කෘතිය ගොඩනැගීමට උපකාරී කරගත්තා කියන එක. ඉතින් ඒ නිසා මේ ස්ත්‍රීලිංගික උම් කියන ප්‍රත්‍යත වහන්සේලා මතක තියාගන්න. නිරේට යනු වියුම්, පියවින් මතු ජනුයුම්, උකටියුම් මේ ආදී උදාහරණ සහිතව ඒක මතක තියාගත්තොත් එහෙම ඔබවහන්සේලාට පුළුවන්. දැන් ඇත්තටම මෙතන මේ දක්වලා තියෙන මේ උදාහරණ ඔබවහන්සේලාගේ මේ කෘතිය තුළදී හමු වෙන්නේ නැහැ. මොකද අපිට මේකේ තියෙන්නේ යමක වග්ග ප්‍රථම භාගයට අදාළ කොටස විතරක් නිසා. ඉතින් එතනින් එහාටත් තියෙන නිසා තමයි මම මේ ඒ පොතෙන් උපුටලා අරගෙන මේක දැම්මේ. මොකද ඒ පොත භාවිතා කරනවා නම් ඔබ වහන්සේලාට ඒ පිටු අංක සහිතවම මේක තියෙන නිසා පහසුවෙන් අවබෝධ කරගැනීමේ හැකියාව නිසා. හරි. සම්බුද්දස්ස මහණනින් මඟණනින් සිව්සස් තුම්හමේ ජතුවහ දාරුසා කටිකස්ස දරු ගැල්ලක් යනාදී පාඨයන්හි පාලි භාෂාවේ ස යන ශස්ත්‍රී විභක්ති රූපයෙන් බිඳුණු හ ප්‍රත්‍ය දක්නා ලැබේ. පැරණි ශිලා ලේඛනවල මේ ප්‍රත්‍යය බහුලව ලැබෙන නමුත් දසවැනි සතවර්ෂයට අයත් ලිපිවල එය නොපෙනේ. දැන් මෙතනදී දක්වලා තියෙනවා ඒ කාල සමකාලීන අවශේෂ මේ ලේඛනවල සහ දම්පියාටුවා ගැටපදේ තියෙන යම් කිසි ගැන්වීමක් අතර සංසන්දනය කිරීමක් තමයි මෙතනදී තියෙන්නේ. එතකොට මේ පාලි භාෂාවේ මගධ භාෂාවේ ශස්ත්‍රි විභක්ති රූපයේ ස්ස කියන ප්‍රත්‍ය සම්බුද්දස්ස කියන එක හ කියන ප්‍රත්‍යයෙන් ජතුවහ ඊට පස්සේ කටිකස්ස කියන එක උඛ කියන මේ විදිහට හ කියන රූපයෙන් සිංහල භාෂාවට තත් බව වශයෙන් මේ ප්‍රත්‍ය බිඳිලා ඇවිල්ලා තියෙනවා කියන එක මෙතනදී අපිට උදාහරණ සහිතව දක්වලා තියෙනවා. හැබැයි ඒ කාරණයක් පුරාණ වූ ශිලා ලේඛනවල මේක අන්තර්ගත වෙන්නේ නැහැ. නමුත් ඊට පසු මේ පුරාණ කියන්නේ මෙහෙමයි. දැන් පැරණි ශිලා ලේඛනවල මේ ප්‍රත්‍ය බහුලව ලැබුණට දසවැනි සතවර්ෂයේ මේ කෘතියට හා සමකාලීනව තියෙන ශිලා ලිපිවල හෝ වෙනත් මේ කෘතිවල අවශේෂ දේවල්වල මේ ක්‍රමවේදය අපිට පෙනීමට හැකියාවක් නැහැ. ලැබෙන්නේ නැති බව තමයි ඩී.බී. ජයතිලක මහත්මයා විසින් තමන්ගේ මේ කෘතියට මේ සංස්කරණයේදී තියෙන ප්‍රස්තාවනාවට අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට එතනදිත් අපට මතුවෙන ප්‍රශ්නේ තමයි එහෙනම් මේ රජතුමා තමන්ටම ආවේනික ව්‍යාකරණමය ක්‍රමවේදයක් ඔස්සේ ඒ කාරණේ ඉදිරිපත් කරන්නට ඇති ඊට පසු කාලීන, ඒ කියන්නේ 10 වෙනි සතවර්ෂයෙන් පස්සේ හිටපු මේ වියතුන් විසින් මේ කෘති පරිශීලනය කරපු නිසා ඔවුනොත් මේ කෘතිවල තිබුණු ව්‍යාකරණමය ලක්ෂණයන් භාවිතයට අරගෙන ඒ දේවල් වලට සටහන් කරපු නිසා පැරණි ශිලා ලේඛනවල මේ ප්‍රත්‍ය බහුලව යෙදුනා වෙන්නත් පුළුවන්. මොකද දැන් සිංහල භාෂාව ටික ටික විකාශනය වීගෙන ඒම සඳහා ප්‍රබලත්වයක් උනේ, මේ බලපෑමක් ලැබුණේ මේ රජවරුන් මේ වියතුන් විසින් නිර්මාණය කරපු මුල් කාලීන කෘති සහ අවශේෂ වූ නිර්මාණයන් නිසා.
ඉතින් ඒ දේවල් වල ආභාෂය නිසා තමයි ටිකෙන් ටික ටිකෙන් ටික සිංහල භාෂාව භාෂාමය අතින් ව්‍යාකරණමය අතින් ගොඩනැගිලා වර්තමානයේ මේ තියෙන තැන දක්වා දියුණු මට්ටමකට පැමිණුනේ. ඒ නිසා මුල් කාලීන මේ ස්ස කියන ශාස්ත්‍රීය භක්ති රූපයට බිඳිලා ආපු හ ප්‍රත්‍ය දක්නට නොලැබුණත් ඒ වියතුන්ගේ මාර්ගය අනුගමනය කරපු ඊට පසු කාලීන හිටපු වියතුන් විසින් ඒ දේ අනුගමනය කරපු නිසා මේ පැරණි ශිලා ලේඛනවල මේ ප්‍රත්‍ය බහුලව තිබෙනවා වෙන්නත් පුළුවන්. දැන් ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම මේ දම්පිය අටුවා ගැටපදයේ තුලදී අපට ව්‍යාකරණමය වශයෙන් භාෂාමය සිංහල භාෂාවේ ක්‍රමික විකාශනය සහ සිංහල භාෂාවේ නැගී සිටීම උදෙසාත් සිංහල භාෂාවේ ඉදිරි පැවැත්ම උදෙසාත් දම්පිය අටුවා ගැටපදය කියන මේ කෘතිය ඇතුළෙන් ලැබෙන පරිචය අපිට ඒ විදිහට තමයි සඳහන් කිරීමට හැකියාවක් තියෙන්නේ. ඔබ වහන්සේලාට ඒ දැනට කියපු දේවල් වල මොනවා හරි ගැටලුවක් තියෙනවද? නෑ පණි දැන් හරියට තේරුණා. හරි. එතන දැම මම මේ සටහන ඔබ වහන්සේලාට අපේ ගෞරවනීය මේ බණ්ඩාරවිල රතනසාර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට යොමු කරනවා. එතකොට උන්වහන්සේ ඔබ වහන්සේලාට ඒක ලබා දෙයි. ඒ සටහන නැවත වතාවක් ඔබ වහන්සේලා කියවන්න. ඒ වගේම ඔබ වහන්සේලාට හැකියාවක් තියෙනවද මේ ඩීවී ජයතිලක මහත්මයාගේ සංස්කරණය හොයාගන්න? පුළුවන් ඒ පණ්ඩිතාරණ පුළුවන්නේ. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් ඔබ වහන්සේලා එකත් හොයාගෙන ඔබ වහන්සේලාට දැන් මේ විභාගයට නියමිතව තියෙන්නේ යමක වර්ගයේ ප්‍රථම භාගයට අදාළ කොටසනේ. හැබැයි එතනින් නැතුව මේ දැන් තේරුම ලිවීම සඳහා අදහස් දැක්වීම සඳහා ඒ පොත අනිවාර්යෙන් පරිශීලනය කරන. ඊට අමතරව ওই වගේ විචාරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු මේ ලිවීම සඳහා අනිවාර්යෙන්ම අර පොතේ තියෙන සම්පූර්ණම කොටස. ඒ කියන්නේ මේ මුළු පොතම නෙමෙයි මම කියන්නේ, ඔබ වහන්සේලාට පුළුවන් තරම් කියවලා මේ දැන් අපි මේ සතහන් සාකච්ඡා කරපු ඒ දේශනාවට අදාළ ඒ උදාහරණ වලට තවත් උදාහරණ ටිකක් සකස් කරගන්න. මම කලින් ඕක කිව්වා, කලින් අර කෘතියටත් ඒකම කිව්වා, මතක විදිහට සිකවලඳ විනිසට. ඒ වගේම මේකටත් ඒ විදිහටම ඔබ වහන්සේලාටම ආවේණික උදාහරණ ක්‍රමවේදයක් සකස් කරගත්තාම ඒක ලේසි මතක හිටින ඔබ වහන්සේලාට විභාගයට වුණත් අවශේෂ තැනකදී වුණත් මේ කෘතිය පිළිබඳව දැනුම වැඩි දියුණු කරගන්න. මම හිතනවා මෙතනදී මේ දම්පිය අටුවා ගැටපදය සිංහල භාෂාවේ ක්‍රමික විකාශනයට කොයිතරම්නම් වැදගත්කමක් තියෙනවාද කියන එක පිළිබඳව ඔබ වහන්සේලාට කරුණු අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් ඒ කාරණා ඒ දැනුම තවත් වැඩි දියුණු කරගන්න කියන ඉල්ලීමත් සමගම මෙතකින් මේ දේශනය නිමා කරනවා. මේ හා සම්බන්ධ වෙලා හිටපු ඔබ වහන්සේලා හැමෝටම බොහොම පිං. හොඳට පාඩම් කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පණ්ඩිතවරු. ඔබ වහන්සේලාට මේ දැන් අනිත් පන්තියක් තියෙනවා මම හිතන්නේ, අපේ අවසරයි රතන්සාර පණ්ඩිතාඳුරනේ. නිමයි පණ්ඩිතාඳුරෝ. හොඳයි, අපේ පණ්ඩිතාඳුරන් වහන්සේට බොහොම පිං. මේ ලොකු වගකීම් සහිත කටයුත්තක් තිබිද්දිත් අපි වෙනුවෙන් මේ විදිහට කාලය වෙන් කරගෙන වේලාව එහා මෙහා කරගෙන මේ විදිහට මේ ඉගැන්වීම් කටයුතු සම්පූර්ණත්වයට පත් කිරීම පිළිබඳව නැවත නැවතත් අපි පුණ්‍යානුමෝදනාව සිහිපත් කරමින් පණ්ඩිත හඳුරන්ට ඒ කටයුතු වල යෙදෙන්නට අපි ඉඩකඩ සලසා දෙනවා. එමන්නේ බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. අපේ දමිනසාර පණ්ඩිත හඳුරෝ වැඩ ඉන්නව නේද? එහෙමයි හඳුන්නේ. ඔව්. අපිට කාල වේලාව පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා. මොකද අපේ දමිනසාර පණ්ඩිත හඳුරවන්ට 10යි කාල වෙද්දි නිදහස් වෙන්න ඕනි. ඉතින් ඒ හින්දා පැය භාගයක් වගේ කාලයක් හරියටම තියෙන මම හිතන්නේ පැය භාගයකින් නම් මේ දේශනය මේ හරි විදිහට අපිට පටන් ගන්න මේ සිද්ධ කරන්න බැරි වේ. ඒ නිසා අපේ මේ අනික් හාමුදුරුවරු කවුරුත් මේ කොහොමද හවස එකට එකමාරට වගේ සම්බන්ධ වෙන්න පුළුවන් නේද? පුළුවන් පණිදාමි. පුළුවන් හාමුදුරුවෝ. එකද එකමාරද? හරියටම කියන්නකො, එකද එකමාරද මේ වඩාත් හොඳ හාමුදුරුවන්ට ලේසි වෙලාවක්?
අපේ දමිසාර පණ්ඩිත හඳුර කොහොමද අපි යොදාගන්න? ආ එක්ක හමාර හොඳයි නේ හඳුරනේ. ආ හොඳයි. හොඳයි මොකද දැන් මේ පැය භාගයකින් පණ්ඩිත හඳුරන්ට මේ පාඩම මේ උගන්නලා ඉවර කරන්න බෑ. මොකද ඒක මේ නිකන් ඵල රහිත දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා එහෙනම් අපේ හාමුදුරුවන් වහන්සේලා කවුරුත් ඒක හමාරට සම්බන්ධ වෙන්න මේ සිදුවෙච්ච අපහසුතාවය පිළිබඳව අපේ පණ්ඩිත හාමුදුරුවෝ අපිට සමා වෙන්න මේ අද සිදුවෙච්ච අපහසුතාවයට. හොඳයි එහෙනම් මේ අපි හවස එක හමාරට සම්බන්ධ වෙලා මේ පන්තිය කරගෙන යමු. මේ පන්තියට සම්බන්ධ වෙන හාමුදුරුවන් වහන්සේලාට ශිෂ්‍යයන්ට කාටත් මේ බොහොම කරුණාවෙන් මතක් කරන්නේ මේ පන්තියට සම්බන්ධ වෙන අපේ ආචාර්ය හාමුදුරුවන් වහන්සේලාට සර්ලට මේ බොහොම ගරුසරු ඇතුව කතා බහ කරලා කටයුතු කරන්න ඕනි කවුරුත් වගකීමෙන්. ඊයේ වෙච්ච එක උදාහරණයක් අර හාමුදුරුවෝ ස්ක්‍රීන් එක ෂෙයා කරද්දී ඒක පේනවා දහපුවාම ගෞතම වචනයක්වත් නැතුව පේන්නේ නැහැ කියන නිකන් හරි නොගැලපෙන විදිහට ඒක කිව්වේ. එහෙම වෙන්න හොඳ නැහැ. අපි ප්‍රාරම්භ පන්ති මධ්‍යම පන්ති ඉන්න අය නෙවෙයි අවසාන පන්ති ඉන්නේ. ඒ ගුරුවරුන්ට කතා බහ කරනකොට ප්‍රශ්නයක් අහනකොටත් අවසරයි පණ්ඩිත හඳුරන්නේ කියලා එහෙම අපි කතා බහ කරලා කටයුතු කරන්න ඕනේ. ඊළඟට ගුරුවරයෙක්ට මොන හරි දෙයක් කියනවා නම් නිකන් මේ ප්‍රකාශය විතරක් නෙවෙයි සර් කෙනෙක් නම් සර් කියලා කතා කරලා හාමුදුරුවෝ කෙනෙක් නම් පණ්ඩිත හාමුදුරුවනේ කියලා කතා කරලා එහෙම කටයුතු කරන්න ඕනේ. අපේ බුද්ධිය විතරක් මේ වර්ධනය වෙලා හරියන්නේ නැහැ. මේ ගුණධර්මත් අපි පෝෂණය කරගන්න ඕනේ වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව කවුරුත් විශේෂ අවධානය යොමු කරන්න. ඊළඟට දැන් මම ප්‍රාරම්භ පන්තිය මධ්‍යම පන්තියත් කරන ගමන් තමයි මේකට සම්බන්ධ වෙන්නේ. සමහර වෙලාවට අපිට සම්බන්ධ වෙන්න නොහැකියාවක් තිබුණොත් ඒ වෙලාවල් වල අපේ පන්තියේ ඉන්න කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් ඉදිරිපත් වෙලා ඒ පාඩම කරපු හාමුදුරන් වහන්සේට හරි මහත්මයාට හරි මේ පොඩි ආශිර්වාදයක් කරන්න. ඒක ඒ අය ඉන්න මේ අය අතරින් කවුරු හරි කතා වෙලා අපි නැති වෙලාවක මේ වුණොත් මෙන්න මේ කෙනා තමයි මේක කරන්න ඕනේ කියලා දැන් මේ පන්තියට සම්බන්ධ පටන් ගන්න කලින් කතා බහ කරනවානේ. ඒ කතා කරන වෙලාවවල ඒ ගැන පොඩ්ඩක් කෙනෙක් යොදාගෙන මාරුවෙන් මාරුවට හරි කමන්න එහෙම කරන්න. මොකද හැම වෙලාවෙම මේ පන්තියට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අපේ උගන්නන හාමුදුරන් වහන්සේලා මහත්තුරු කවුරුත් බොහොම මේ වගකීමෙන් කැපකිරීමකින් මේ දේවල් කරන්නේ. මොකොත් ලැබෙනවටත් නෙවෙයි. ඒ නිසා අපි වචනයකින් හරි ඒ විදිහට මේ ස්තුතියක් පුණ්‍යානුමෝදනාවක් සිදු කරොත් ඒක ගොඩක් වටිනවා. අපේ කෘතවේදීත්වය වගේම අපිට ශාස්ත්‍රයේ පිහිටන්නේත් එහෙමුනහම ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා බොහොම කරුණාවෙන් මේ සිහිපත් කරන්නේ. හොඳයි අපි එහෙනම් හවස එකමාරට අපේ දමිතසාර පණ්ඩිත හඳුරෝ ඉගැන්වීම් කටයුතු සිදු කරාවේ ඒ වෙලාවට කවුරුත් සම්බන්ධ වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.